ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු තආලාගේ ගැත්තෙක්කුණු මටත් ඉන්පසු සියලු මදිනාට ආදරයෙන් උපදෙස් පතන්නෙමි. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ්ව පිළිගත්, අල්ලාහ්ව සුජූද් කරන හසරත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපේ නායකයාණන්ය, ඔහු අපේ නබිවරයාණන්ය, රසූල්වරයාය කියලා ජීවත් වෙන අප සමාජය, නබිවරයෙක් රසූල්වරයෙක් නැතුව අවුරුදු 1440 කට පසුවත් ජීවත් වන කාලය තුළදී නොයෙකුත් ප්‍රශ්නවලට, නොයෙකුත් ගැටලුවලට, නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීම සාධාරණ ඕදයක්. නමුත් ආදරණීය සහෝදරවරුනි, මේ ලෝකයේ තව කොච්චර කාලයකට ඉස්සරහට ගියත්, ලෝක විනාශය කවදා සිද්ධ වුණා, තව අවුරුදු දසදහස් ගානකට මේ ජීවිතයේ ඉස්සරහට, මේ ලෞකික ජීවිතයේ ඉස්සරහට ගියත්, ආදරණීය සහෝදරවරුනි, කුමන ආකාරයකින් ජීවත් විය යුතුද, කොහොම ජීවත් වුණොත් හොඳයිද, කොහොම ජීවත් වුණොත් නරකයිද, ඒකට මොකක්ද අපට ලැබෙන කුලිය කියන එක පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලා අලංකාරවත් විදිහට විග්‍රහ කරලා දීලා අවසන්. ආදරණීය සහෝදරවරුනි, මේ පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඛුර්ආනයේ මේ මිනිසුන්ට ආමන්ත්‍රණය කරලා කියනවා, වජාල්නා ලහු අයිනෛ වලිසානන් වෂෆතෛන් වහදෛනාහුම් නජදෛන්. අපි ඕනට ඇස් දෙකක් ලබා දුන්නෙමු මේ යථාර්ථයන් දිහා හොඳට දකින්න, මේ දේවල් හොඳට බලන්න. වජාල්නා ලහු අයිනෛ වලිසානන් වෂෆතෛන්, ඔහුට කතා කරන්න අපි දිවක් ලබා දුන්නෙමු. ඇස් දෙකක් දුන්නා වගේ දිවල් දෙකක් දුන්නේ නැහැ. ඇයි ඒ? යම් දෙයක් පිළිබඳව ගැඹුරින් අපි දැක්කනම්, යම් දෙයක් පිළිබඳ අපි යම් විග්‍රහ කිරීමක් බැලුවනම්, අපි දීර්ඝ දර්ශනයකින් මේ දිසා ඒ දිහා බැලුවනම්, හරියාකාරව තීරණය කරන්නට ඕනේ, හරියාකාරව පිළිපදින්න ඕනේ කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා. කතාව අඩු කරගෙන ආදරණීය සහෝදරවරුනි, මේ ඛුර්ආන් ආයතේම අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා, වහදෛනාහුම් නජදෛ. අපි ඔන්නට මාර්ගයන් දෙකක් ලබා දුන්නෙමු. හොඳ මාර්ගය මොකක්ද, නරක මාර්ගය මොකක්ද කියලා. ඛුර්ආනය අරගෙන පෙරලලා බලපුවාම මේ ඛුර්ආනයේ හොඳ පිළිබඳවත් තිබෙනවා, ඒ වගේම නරක පිළිබඳවත් තිබෙනවා. හොඳ දේ අනුගමනය කරා නම් ඔබට යන්න ඕන තැන මෙතනයි, නරක අනුගමනය කිරීම තුළින් ඔබට හිමිවන ප්‍රතිලාභ මේකයි කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා ඉතාමත්ම අලංකාරවත් විදිහට විග්‍රහ කරලා දීලා තියෙනවා. මේ නිසා තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා කියන්නේ, හුදන් ලිල් මුත්තකීන්, අල්ලාහට බිය තියෙන මිනිසුන්ට, අල්ලාහ පිළිබඳව බියක් තමන්ගේ සිත තුළේ තියෙන මිනිසුන්ට, පරලොව ජීවිතය පිළිබඳව චේතනාවෙන් ජීවත් වෙන, අදිෂ්ඨානයෙන් ජීවත් වෙන, විශ්වාස කරන මිනිසුන්ට තමයි මේ ඛුර්ආනය යහපත් මාර්ගයේ පෙන්වුම් කරලා දෙන්නේ. එසේනම් ඛුර්ආනය මාර්ගෝපදේශයක් කරන පරිවර්තනය වෙන්නේ මෙන්න මේ මිනිසුන්ටේ කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කරලා දෙනවා. එසේනම් ආදරණීය සහෝදරවරුනි, නූතන කාලයේ මොන වකවානු තිබ්බත්, මොන වාතාවරණයක් තිබ්බත්, මොන ප්‍රදේශයකුණත්, මොන භූමියකුණත්, මොන සමාජීය ප්‍රශ්නයකුණත්, මොන ස්වකීයව ඇතිවෙන ඕනම ගැටලුවකදී ඒ සඳහා වූ පිළිතුරක්, ඒ සඳහා වූ පිළියමත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ ඛුර්ආනය වගේම හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාව තුළින් සබා තිබෙනවා කියන එක අපි අමතක නොකළ යුතුයි. සමහර අවස්ථාවන් වලදී නවකයක් හැටියට ඇතිවෙන, අලුතෙන් ඇතිවෙන යම් ගැටලුකාරී අවස්ථාවන් වලදී ඒ කෙසේ විසඳාගත යුතුයිද කියන ක්‍රමවේදය සහ ඒකේ මූල නීති පද්ධතිය ඉස්ලාමයේ තුළ සඳහන් වී තිබෙනවා කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. නමුත් ආදරණීය සහෝදරවරුනි, කනගාටුවට එක්තරා කරුණක් තමයි නූතන කාලයේ දිහා බලන අවස්ථාවේදී මේ සමාජගත මිනිසුන්ගේ මති මතාන්තර, නැත්නම් මේ සමාජයේ ඇසෙන එක්තරා වූ කතිකාවක් තමයි මේ ප්‍රශ්න කොහොම විසඳන්නද දන්නේ නැහැ. මේක මේ විදිහට විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. අපේ කාලේ නම් මෙහෙම නැහැ. මේ කාලේ මේ විදිහට විනාශ වෙලා පිරිහිලා ගිහිල්ලා තියෙනවා. කාට කියන්නද දන්නේ නැහැ. මොනව කරන්නද දන්නේ නැහැ කියන යම් කිසි කෙදිරිල්ලක්, යම් කිසි හඬක් සමාජයෙන් දැන් මතුවෙන්නට පටන් අරන් තියෙනවා කියන එක අපි සියලුම දෙනාම දන්නා වූ කරුණක්. ආදරණීය සහෝදරවරුනි, මේ කෙඳිරිල්ල මේ හඬ දිහා අපි ගැඹුරින් අවධානය යොමු කරොත්, එක්කෝ මේ ගැටලුව සම්බන්ධව නිසි උත්තරයකට අපි ගිහිල්ලා නැහැ, නැතිනම් ඒ හා සම්බන්ධව දීර්ඝකාලීන විසඳුමකට අපි ගිහිල්ලා නැහැ, නැතිනම් ඒ හා සම්බන්ධව විශේෂිතව ඉස්ලාම් ආගමික විද්වතුන් මුල් කරගෙන, නැත්නම් නොයෙකුත් ශ්‍රේෂ්ඨෝල විද්වතුන් මුල් කරගෙන ඒකට නිසියාකෝර පිළිතුරක් අපි හදන්නට උත්සාහ කරලා නැහැ කියන එක තමයි අපිට එයින් තේරෙන්නේ. ආදරණීය සහෝදරවරුනි, මේ සමාජගත මේ මුමුණන්නා වූ ගැටලු වලින්, නැත්නම් අපිට කන් වලට ඇහෙන්නා වූ ගැටලු වලින්, එක්තරා මූලික ප්‍රධාන වගේම ඒ කියන කතා වලින් ඇහෙන භයානක අනාගතයක් මැවෙන එක්තරා මාතෘකාවක් තමයි
මත්ද්‍රව්‍ය. ඒක මත්ද්‍රව්‍ය මත් පැන් වෙන්නට පුළුවන් මත් කුඩු වෙන්නට පුළුවන් ඉස්ලාමයේ හරාම් කරන්නාවෝ මතක සම්බන්ධ නොයේකුත් දේවල්. ආදරණීය සහෝදරවරුනි නූතන සමාජය මේකට බිලි වෙන්නේ නැත්තම් මේකට ගිලෙන්නේ නැත්තම් මේකට ඇබ්බැහි වෙන්නේ ඉතාමත්ම ඉක්මනින් අපට බලා ගන්නට බැරි තරම් නැත්තම් අධීක්ෂණය කර නොහැකි තරම් ඉතාමත්ම ඉක්මනින් නොයේකුත් ආකාරයේ නොයේකුත් අංශයන් වලින් නොයේකුත් ක්‍රම විවිධ ක්‍රම අනුව මේ දරුවන් අනාගත තරුණ පරම්පරාව ඒ වගේම මධ්‍යස්ථ ජීවිතන මැදි වයසේ මිනිසුන් මේ සියලුම දෙනාම මේකට ඇබ්බැහි වෙන ආකාරයක් අපට දැක ගැනීම හැකියාව පවතිනවා ආදරණීය සහෝදරවරුනි අපි නිතරම කතා කරන මේ මද්ද්‍රව්‍ය හරාම් මේව පරිහරණය කරන්නට එපා මේක ආදීන මෙසේය මේක විනාශය මෙසේය කියලා අපි කතා කරනවා නමුත් මේ මාතෘකාව යට හැංගිලා තියෙන තවත් එක්තරා අතිබයනක වූ මාතෘකාවක් තිබෙනවා මද්ද්‍රව්‍ය කියලා කියපුවාම මත්පැන් කියලා කියපුවාම යම් හෝ මතක සම්බන්ධ දෙයක් කියලා කියපුවාම විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ඉලක්ක වෙන්නේ පිරිමි දරුවන් මේ පිරිමි දරුවන් නැත්තම් මේ තරුණයන් අනාගත දුව දරුවන් මේකට ඇබ්බැහි වෙන්න එක්තරා හේතුවක් තියෙනවා පිරිමි දරුවන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ නම් ගැහැණු දරුවන් ඒ සඳහා කුමක් කළ යුතුද නොසේනම් පිරිමි දරුවන් ඒ මාර්ගය තෝරා ගන්නේ නම් ඔවුන් එක්ක ඇබ්බැහි වන්නේ නම් එතරම්ම ගැහැණු දරුවන්ට සිදුවන දේ මොකක්ද කියන එක පිළිබඳවත් කතා කිරීම පැහැදිලි කර ගැනීම අපි සියලුම දෙනාම සතු වගකීමක් ආදරණීය සහෝදර වරුනි මද්ද්‍රව්‍ය කියලා කියන්නේ Tamanගේ චින්තනය වෙනස් කරමින් Tamanගේ සිතුවිලි අමතක කරන්නට Tamun අමුතුවෙන් හොයන්නා වූ ප්‍රීතියක් Tamanගේ ඉතිහාසය අමතක කරන්නට නිදහසක් හොයන්නට තරුණ පරම්පරාව සොයාගෙන යන එක්තරා වූ මාතෘකාවක් ඒ පිරිමි දරුවන් එසේනම් මේ මාතෘකාව තුළදීම ගැහැණු දරුවන් කෙසේ විය හැකිද ආදරණීය සහෝදර වරුනි අද හුඟක් නිවෙස් තුල අලංකාරවත් විදියට නිර්මාණය වුණු අධ්‍යාපන ශාස්ත්‍රයෙන් පරිපූර්ණ වුණු මේක නිවෙස් තුල අපි දකින්න එක්තරා වූ දෙයක් තමයි ඔවුන්ගේ චෝදනාවක් තමයි අපේ ගැහණු දරුවන් මාගේ දියණිය අපගේ දියණිය අප කියන දේ අහන්නේ නැහැ හරි මුරන්දු නොඑතේනම් යම් හෝ පුද්ගලයෙක් යම් හෝ කෙනෙක් පිළිබඳව යම් හෝ වැරදි සම්බන්ධතාවයක් අය පවත්වාගෙන යනවා කවුරු කියන දෙයක්වත් අහන්නේ නැහැ අම්මා තාත්තා අයියා මල්ලි පවුල් ඥාතීන් මේ සියලුම දෙනාගේ කිසිම උපදේශයක් ඇය ගණන් ගන්නේ නැහැ. ඇය තනි පීඩනයට ගමන් කරනවා කියන එක අද සමාජයේ නිතර අහන්න, දකින්න, බලන්න පුළුවන් එක්තරා වූ මාතෘකාවක්. ආදරණීය සහෝදරවරුනි, විවාහ දික්කසාදයන් පිළිබඳව අපේ ආමන්ත්‍ර කතා කළ බැලුවනම්, සොයලා බලන අවස්ථාවේදී අපිට මේ පිළිබඳ මීට වඩා දීර්ඝ විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එසේනම් අපි තේරුම් කරගන්න ඕනේ, නූතන තරුණ පරම්පරාව තුලත් අපගේ දරුවන් තුලත් යම් හෝ ගැටලුවක් පවතිනවා. ඔවුන්ගේ හෝමෝන වර්ධනයත් එක්කම ඔවුන්ගේ තරුණ වයසට එළඹෙනවත් එක්කම මොවුන් කුමන හෝදයක් බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට නොවුණු නිසා වෙන යම් මාර්ගයන් වලින් මේ දේවල් නෙලා ගන්නට ලබා ගන්නට ඔවුන් උත්සාහ දරනවා කියන අම්මිහිරි යථාර්ථයක් ඔවුන් තුළ සැඟවිලා පවතිනවා කියන එක අපි තේරුම් කරගන්න ඕනේ එසේනම් ආදරණීය සහෝදරෝනි ඒකට මූලිකම හේතුවක් තමයි අපේ කුංචි දරුවන්ට අපේ මේ අනාගතයේ බාර ගන්න ඉන්න මේ දරුවන්ට කාලය හා ඔවුන්ට ලබා දිය යුතු ආදරය සෙනෙහසේ තියෙන මදිපාඩුව නිසා එය වෙන යම් වූ මාර්ගයකින් ලබා ගන්නට ඔවුන් උත්සාහ කරනවා කියන එක අපි තේරුම් කරගත යුතුයි. අපි හැමදාම ප්‍රශ්නේ කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න දීර්ඝ කාලීන මඟ මොකද්ද? නොඑතේනම් මේ ප්‍රශ්නය කුමක් නිසා ඇතිවන්නේද කියන එක කතා කිරීම අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. ආදරණීය සහෝදරවරුනි, මදකට සිතල බලන්න ඉස්ලාමයේ දරුවන් හදන්නට ඉස්ලාමයේ දරුවන් ඇති කරන්නට පෙන්වලා දීලා තියෙන මාර්ගය මූලිකම දේ තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණ කිව්වා දරුවෙක් ඇති කරන්නට හොඳ දරුවෙක් ඇති වෙන්නට මූලිකම දෙයක් තමයි ඒ දරුවා වෙනුවෙන් හොඳ අම්ම කෙනෙක් තෝරන එක. ආදරණීය සහෝදරවරුනි, දරුවා වෙනුවෙන් කොහොමද අපි අම්ම කෙනෙක් තෝරන්නේ? යම් කිසි කෙනෙක් විවාහ වෙන අවස්ථාවේදී Tamanගේ ඇසට ගතට ගැළපෙන කෙනෙක් තෝරනවා තේම ආදරණීය සහෝදරවරුනි ඒ හේතු දෙකට විතරක් මුල් කරගෙන තෝරන්නේ නැතුව Tamanගේ ආදරණීය දරුවන් හෙට අනාගතයේ උපදින්න ඉන්න දරුවන්ට හොඳ අම්ම කෙනෙක් තෝරගන්න කියලා හදස් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්නලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි, මදකට හිතලා බලන්න මෙන්න මේ කොන්දේසිය සම්පූර්ණ කරපු මිනිස්සු කී දෙනෙක් මේ නිතලේ මැද සිටීවිද? නොසේනම් අපේ සමාජය වළන්ති සිටීවිද කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. සමාන අවස්ථාවන් වලදී අපගේ මන පිනවීමට නොසේනම් ශාරීරික පිනවීම උදෙසා අපි තෝරා ගන්නා දේ අපේ දරුවන් කෙරෙහි බලපාන දෙයක් ඇද්ද අපිට පරිවර්තනය වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඇය ස්ත්‍රියක් නම් ඇය තරුණියක් නම් ඇය
කාන්තාවක් නම් ඇය ස්වාමියක් තෝරන අවස්ථාවේදී ඇයට ඉපදෙන්නා වූ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් තෝරා දීම තෝරා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. සමහර අවස්ථාවන්වලදී මේ කාලයෙන් අපි එහාට ගිහිල්ලා ඇති. එසේනම් අපේ දරුවන් අපගේ මුණුබුරන් ඔවුන් සඳහා වූ දීප්තිමත් අනාගතයක් උදා කිරීම උදෙසා අපි මේ දේ ලබා දිය යුතුයි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ විග්‍රහ කළ දෙනවා. ඕගොල්ලන්ගේ දරුවන්ට වයස අවුරුදු 7 වුණාද? ඒ දරුවන්ට සලාත් කරන්න පුරුදු කරන්න. ඒ වයස දරුවට වයස අවුරුදු 7ක් වෙලා ඒ දරුවට උපදෙස් දීලා සලාත් කරේ නැතිනම් ඔහුට දඬුවමක් දීලා හරි සලාත් කරවන්න කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පෙන්නලා දෙනවා. අද මේ සහෝදරවරුනි, ඇයි මේ හදිසියේ? ඇයි මේ පුංචි කාලේදී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඒ වගේ දෙයක් මේ දරුවට කරන්නට කියලා කියන්නේ? ආදරණීය සහෝදරවරුනි, තේරුම් කරගන්න, දරුවන් හදන්නට ඕනේ උන්ගේ තරුණ වියේ නෙමෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ, ඒකට කැමති වුණාට පස්සේ, ඒකට ප්‍රියක් හිතට ඇති වුණාට පස්සේ, ඒකෙන් ගලව ගන්න උත්සාහ කරන එකට වැඩිය, ඒකට නොයා ඉන්නට පුංචි දරුවන්ගේ පුංචි කාලයේදීම ඔවුන්ගේ හදවත් තුළට මේ දේවල් කාවැද්දීම අත්‍යවශ්‍යයි කියන එක අපි අමතක නොකළ යුතුයි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කියනවා, අල්ලාහට සුජූද් කරන්න පුරුදු කරන්න. අවුරුදු 7ේදී 10ේදී අල්ලාහට සුජූද් කරන්න නැති දරුවෙක්, අල්ලාහට අවනත වෙන්නේ නැති දරුවෙක් ඔවුන් වැඩිවියට පත් වුණාට පස්සේ, තාරුණ්‍යයට ආවට පස්සේ මේ සමාජයේ ඉන්න කිසිම කෙනෙකුට ඔහු යටත් වෙන්නේ නැහැ කියන එක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අපට විග්‍රහ කරලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි, මදකට සිතලා බලන්න, අපේ පුංචි කාලයන් තුළදී, අපේ පුංචි දරුවන් තුළදී, නැත්නම් ඔවුන්ගේ ජීවිතයන්වලට අපි කුමනාකාර විදිහට කාලය ලබා දුන්නාද, ආදරය ලබා දුන්නාද, සෙනෙහස ලබා දුන්නාද? මගේ දරුවගේ ඇස් දෙක දිහා බලගෙන බලාලා කතා කරන්න, මගේ දරුවගේ සිත් තුළ හැංගිලා තියෙන දේවල් එළියට ගන්න, ඔවුන් සමග ක්‍රීඩා කරන්න, ඔවුන්ගේ සිතිවලට ගැළපෙන ආකාරයකින් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණාද? නැතිනම් ඒ වගේ දෙයක් කරලා අදට කොච්චර කාලයක් ගත වුණාද කියලා Tamange හෘද සාක්ෂියත් එක්ක විමසන එක අත්‍යවශ්‍ය වගකීමක්. ආදරණීය සහෝදරවරුනි, අපි සියලුම දෙනා ඉගෙනගත් එක්තරා උකරණක් තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව පුංචි කාලයේදී එතුමාගේ අම්මා මෞකිරි ලබා දෙන තවත් එක්තරා තැනකට ලබා දෙන හලීමා මෞතුමිය තුලදී, හලීමා මෞතුමිය වෙත දැන් සමහර වහන්නට පුළුවන් මේක කිසිම මානුෂවාදී අදහසක් නෙමෙයි, පියවරක් නෙමෙයි, Tamante ඉපදිච්ච මේ පුංචි දරුවව කිරි දෙන්න තව කෙනෙක් ගාවට යවන්න ඕනේද? ආදරණීය සහෝදරවරුනි, මක්කාව කියලා කියන්නේ නොයෙකුත් සංස්කෘතීන් වලට අබ්බැහි වෙච්ච, නොයෙකුත් භාෂාවන් කතා කරන, නොයෙකුත් පළපුරුදු තියෙන එක්තරාවෝ, නොයෙකුත් පළපුරුදු තියෙන, නොයෙකුත් බහුවිධ සංස්කෘතීන් තියෙන එක්තරාවෝ මධ්‍යස්ථානයක්. හදර සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අම්මා ආමිනා මෞතුමිය තීරණය කරනවා, මේ සංස්කෘතිය තුළ දරුවන් හදන්නට බෑ, මේ පරිසරය තුළ හදන්නට බෑ, මේ තුළ භාෂාවක් සංස්කෘතියක් සදාචාරයක් නැහැ. ඒ නිසා තමන්ගේ පුංචි දරුවව බාර දෙන තව අම්මා කෙනෙකුට මව් කියලා දීලා ගුණධර්ම ඇසුව ඒ පරිසරයත් එක්ක හදලා දෙන්න. සුබ්හානල්ලාහ්. ආදරණීය සහෝදරනි, මේකේ හැංගිච්ච යථාර්ථය මොකද්ද? පුංචි දරුවෙක්ට අපි පාඩම් උගන්වන්නට ඕනේ, විග්‍රහ කරන්නට ඕනේ, කියලා දෙන්නට ඕනේ. ලදරු අවුදියේ ඉඳලා නොසේනම් මව් කුසේ ඉඳලා කියන එක අපි අමතක නොකළ යුතුයි. අද හුඟක් දෙමෝපියෝ චෝදනාවන් කරනවා, අපේ දරුවන් මේ ආකාරයට පරිවර්තනය වුණා, නැතිනම් මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවිලා ගිහිල්ලා කියන දේ අහන්නේ නැහැ. අපේ දේපොළ සම්බන්ධ ප්‍රශ්න, නැතිනම් අපේ ගරුත්වයන් සම්බන්ධ ප්‍රශ්න, අද මේක සමාජයේ පොදු මාතෘකාවක් හැද පරිවර්තනය වෙලා. මේ වගේම දෙයක් සිද්ධ වුණා හදරත් උමර් රලියල්ලාහු අන්තුමාගේ කාලයේදී. මේ වගේම කතාවක් සිද්ධ වුණා හදරත් උමර් රලියල්ලාහු අන්තුමාගේ කාලයේදී. එක තාත්තා කෙනෙක් ඇවිල්ලා හදරත් උමර් රලියල්ලාහු අන්තුමා ගාව චෝදනා කරනවා, මගේ දරුවා මට අපරාධ කරනවා, මගේ දරුවා මට හිංසාවන් කරනවා. මේක අහපුවාම හදරත් උමර් රලියල්ලාහු අන්තුමා කියනවාගේ දරුවට එන්න කියන්න, අපි මේ නඩුව විමර්ශනය කරමු, නැත්නම් මේ නඩුව අපි අහලා බලමු කියලා කිව්වට පස්සේ මේ පුංචි දරුවා, මේ දරුවා, මේ තරුණ දරුවා තාවට පස්සේ, ළමයාට තාවට පස්සේ නඩුව විග්‍රහ කරන අවස්ථාවේ, නඩුව අහන අවස්ථාවේදී හදරත් උමර් රලියල්ලාහු අන්තුමා කියන අහනවා තරුණයාගෙන්, ඔයා ඔයාගේ තාත්තට අපරාධ කරනවා කියලා ඡා තාත්තා චෝදනා කරනවා. ඔයා මොනවද කියන්නට තියෙන්නේ? මේ පුතා නැවතත් ඇහලා හදරත් උමර් රලියල්ලාහු අන්තුමාගෙන් අහනවා, යා අමීරුල් මුඅ්මිනීන් අලයිස ලිල් වාලිදි හක්කුන් අලා ඉබ්නිහි. මෙයා මගේ යුතුකම් ගැන වගකීම් ගැන අහන්නට කලින් තාත්තා කෙනෙකුට වගකීමක් නැද්ද ළමයි වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට? උමර් රලියල්ලාහු අන්තුමා කියනවා, තියෙනවා.
වගකීම් තියෙනවා යුතුයකම් තියෙනවා ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ මට පොඩ්ඩක් පහදලා දෙන්නකෝ කියලා ඒ තරුණයා කියනත් එක්කම හදත් උමර් රලියල්ලාහු අන්හු තුමානන් කියනවා වයන්තකි උම්මු ඒ හොඳ අම්ම කෙනෙක් තෝරලා දෙන එක සුබ්හානල්ලාහ හොඳ අම්ම කෙනෙක් දරුවන් වෙනුවෙන් තෝරන එක නැත්තම් ඉන්න අම්ම දරුවන් වෙනුවෙන් යහපත් විදිහට හසුරවන එක තාත්ත කෙනෙක් සතු වගකීමක් සුබ්හානල්ලාහ තාත්ත කෙනෙක් සතු වගකීමක් ඇයි ව්‍යාපාර ලෝකයේ රාජකාරීන් වල කාර්ය බහුල වෙච්ච පිරිමින්ගේ ඒ ස්වාමීන්ගේ ඒ ආදරණීය අනාගත දරුවන්ව නිර්මාණය කරන්න ඕනේ වගකීම තියෙන අම්මගේ අතේ ඒක දෙල්ලමක් නෙවෙයි නවතත් හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමා කියනවා දෙවෙනි වගකීම මොකද්ද වයන් යුහ්සින ඉස්මහු උට අලංකාරවත් නමක් තියෙන එක වගකීමක් සුබ්හානල්ලාහ අලංකාරවත් නමක් කියලා කියන්නේ අර්ථ සම්පන්න ඒ අර්ථය ඔහුගේ නමෙන් ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී මලායිකාවරුන් පවා ඒකට නැවත ප්‍රතිචාර දක්වන ආකාරයෙන් අලංකාර නමක් විය යුතුයි තුන්වෙනියට කියනවා වයන් යුඅල්ලිමුහු කිතාබල්ලාහ් උට අල්ලාහ්ගේ කුරාණෙන් හදීසෙන් යම් ආකාරයකින් පාඩම් උගන්වලා දීම තාත්ත කෙනෙක් සතු වගකීමක් දැන් මේ පුතා උත්තර දෙනවා වලම් යස්අල් ذلك ෂයිආ අමීර් මුඅ්මිනීන් තුමනි මගේ තාත්තා මේ කියපු වගකීම් වලින් කිසිම දෙයක් මට ඉස්ස සිද්ධ කරේ නැහැ මගේ අම්මා හිය සින්ජියොන් ඇවිල් එක්තරා අංශයකට අයත් නරක පුරුදු තියෙන කාන්තාවක් කානතල් මිනල් මජුසියා ඒ ඇවිල්ලා මජුස් එහෙම නැත්තම් ගින්න වන්දනාමාන කරන අල්ලාහට විරුද්ධ වෙච්ච අල්ලාහගේ අකීදාවෙන් ඈත්ලා ඉන්න කාන්තාවක් තමයි මගේ තාත්තා මට තෝරලා දුන්නේ අල්ලාහු අක්බර් ඒ දරුව නැවත උත්තර දෙනවා මට හොඳ නමක් තිබ්බේ නැහැ මට අලංකාරවත් නමක් ඒගොල්ලන් මගේ නමක් හැටියට පරිවර්තනය කරේ නැහැ මට ඒගොල්ලන් නමක් කියලා තිබ්බා සම්මාන ඒගොල්ලන් මට නමක් කියලා තිබ්බා ඒ නමේ තේරුම ඇවිල්ලා ගිනි පුපුර සුබ්හානල්ලාහ් අපායේ දැවෙන නැත්තම් වේදනාවේ දැවෙන ගිනි පුපුරක් හැටියට තමයි මගේ නම මට දාලා තියෙන්නේ තුන්වෙනියට කියනවා වලම් යුඅල්ලිමනි මට උගන්වලා දුන්නේ නැ මින් කිතාබිල්ලාහි හර්ෆන් වාහිදා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කුරානයේ ඉඳලා එක අක්ෂරයක්වත් මට කියලා දුන්නේ නැ හසත් උමර් රලියල්ලාහු අන්හු තුමායි තාත්තා දිහා බල්ල අහනවා ඔයාගේ වගකීම් යුතුයකම් ගැන කතා කරන්නට කලින් ඔයාගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට කලින් ඔයාගේ දරුවගේ අයිතිවාසිකම් ටික ඔයා ඉෂ්ට සිද්ධ කරලාද ඉන්නේ අදර්ණීය සහෝදර ඕර්මේ දැන් හෘද සාක්ෂිය විමසන්න අපේ දරුවන්ට යහපත් මවක් යහපත් පරිසරයක් අපි උදා කරලා දීලා තියෙනවද අම්මට ඇඟිල්ල දික් කරන්නට කලින් බිරිඳට ඇඟිල්ල දික් කරන්නට කලින් ඔවුන්ට යහපත් වූ තාත්ත කෙනෙක් හැටියට අයියා කෙනෙක් හැටියට සහෝදරයෙක් හැටියට අපි ජීවත් වෙනවද කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ දෙවෙනි කාරණාව තමයි අල්ලාහ්ගේ කුරානයේ උගන්වලා දීලා තියෙනට සමහරු කියයි අපි මදරසායකට යනවනේ අපි මෞලවිගාවට යනවනේ අපි මක්තබ් වලට යවනවනේ අපි නොයෙකුත් ක්ලාස් වලට යවනවනේ වනේ අදමිය සහෝදරවරුනි මේ කතාව එහෙම නෙමේ තාත්ත කෙනෙක් Tamange පුතාට දුවට කොයිතරම් තරුණ වේට ඇඹිලා තිබ්බත් කමක් නැහැ දුවේ එන්න පුතේ එන්න මම කුරාණයේ පාරායනය කරන්නම් ඔයා හරිද කියලා බලන්න නැත්නම් ඕගොල්ලෝ කුරාණයේ පාරායනය කරන්න අපි හරිද කියලා බලන්නම් කියලා ඒ දරුවන් එක්ක තියෙන ධාර්මික සම්බන්ධතාවය කොච්චර දුරට තියෙනවද ජුම්මා දිනේ Tamange දරුවන්ව එක්කගෙන එන්න පුතේ සලාත් කරමු කියලා කියන තාත්තලා කී දෙනෙක් ඉන්නවද නොඑතේනම් මේ ප්‍රශ්නෙට ඉස්ලාමයේ උත්තරයේ මොකද්ද කියන එක අපි හොඳ ආගමික විද්වතෙක් ගාවට ගිහලා අපි ආම පුතේ කියලා කතා කරපු තාත්තල කී දෙනෙක් ඉන්නවද හදරත් ලුක්මාන් අලෛහි සලාම් එයාගේ පුතාට උගන්වපු උපදේශයන් පෙන්වලා දීපු හැමාර්ගයන් ළමයි හදන්න ඕනේ කොහොමද කියන එක අල්ලාහ් තාලා කුරානයේ පහදලා දෙන හදරත් ලුක්මාන් අලෛහි සලාම් කතාවක් තුළින් එතුමානෝ කියන යා බුනයිය ආදරණීය පුතේ මේ තරුණ පුතාට කියන්නේ ආදරණීය පුතේ අකමි සලා ඔයා සලාතේ ඉෂ්ට සිද්ධ කරන්න පුතේ වඅමර් බිල් මඅරූ යහපත් දේවල් සමාජයට අණ කරගෙන මෙන්න හොඳ දේවල් මිනිසුන්ට කියන්න පුතේ වනානෙල් මුන්කර් නරක දේවල් වලින් සමාජය වළක්වන්නට පුතේ වස්බිරලා මාසාබ එහෙම කරනකොට වාට හුඟා ප්‍රශ්නයි පුතේ ඔයා ඉවසීමෙන් ඉන්නට ඕනේ අදර්ණීය සහෝදරවරුනි තාත්තල කී දෙනෙක් ඉන්නවද පුතේ අද අපි දවුවා වැඩක් කරමු අද අපි ඉස්ලාමය ගැන කතා කරමු තව කෙනෙකුට පහදලා දෙමු අපි හොඳ ආටිකල් එකක් ලියමු අපි මේ කුරානයේ තියෙන දේවල් ඉගෙන ගමු කියලා වාදි වෙච්ච අම්මල තාත්තල කී දෙනෙක් ඉදීවිද ඒ කුරාන ආයතේම කියනවා ඉන්න ذلك من عزم الامور මේ සියලු දේවල් ඉතාමත්ම ඉස්තර වෙච්ච කරුණු වලින් ඒවාය කියලා අල්ලාහ් සුබ්හානහු තාලා කුරානයේ කියන ඒනි පාදර්ණීය සහෝදරවරුනි නූතන තරුණ සමාජයට ඇඟිල්ල දික් කරන්න කලින් ඒ සියලුම තරුණයන් ඒ සියලුම දරුවන් ඒ සියලුම සිසුවන් කවුරු හෝ දෙමෝපියන්ට දරුවන්
එසේනම් ඒ දෙමෝපියන් තමන්ගේ යුතුකම නිසියාකාර විශ්ව සිද්ධ කරානම් වගකීම් සහිත විශ්ව සිද්ධ කරානම් ඔවුනට කාලය වේලාව ලබා දුන්නානම් ඔවුනට පෙර උදාහරණ හැටි චරිතයන් හැටියට ජීවත් වුණානම් අමතක කරන්නට එපා අපේ දරුවන් කවදාවත් වැරදි මාර්ගේ යන්නේ නැහැ මම මතක් කරලා දෙන්නට කැමැති පලස්තීනයේ එක්තරා කතාවක් පිළිබඳව පලස්තීනයේ පාසලක ගුරුවරයා තමන්ගේ දරුවන්ට අනාගතයේ මොකද්ද වෙන්න ඕනේ කියලා අහනකොට සමහරුන් දොස්තර වෙන්න ඕනේ සමහරුන් නීතිඥ වෙන්න ඕනේ මේකු ශ්‍රේෂ්ඨවල කියනකොට එක දරුවෙක් පමණක් නැගිටලා කියනවා මම සහාබිවරයෙක් වෙන්නට ඕනේ දවසක් අහනවා දෙතරයක් අහනවා හැම සැරේම මේක අහනකොට ගුරුවරියටත් හරි පුදුමයි ගුරුවරිය ඒ දරුවව ළඟට අහලා කියනවා අහනවා ඇයි ඔයා මේ විදියට උත්තර දෙන්නේ ඊට පස්සේ පුංචි දරුවා උත්තර දෙනවා මම හැමදාම නිදා ගන්නකොට මගේ අම්මා මගේ ඔළුව අතගාලා හැමදාම සහාබිවරයේ කතාවක් කියනවා ඒ කතාවත් එක්ක මම නිින්දට යනවා මට නැගිටිනකොට මට මතක් වෙන්නේ මමත් සහාබිවරේ කැටිට ජීවත් වෙන්න ඕනේ කියන එක අල්ලාහ් අක්බර් මේ වගේ අම්මලා මේ වගේ බිරිඳවරු කී දෙනෙක් අප සමාජයේ තුල සිටියේද මේ වගේ අම්මල මේ වගේ බිරිඳවරු කී දෙනෙක් අප සමාජයේ තුල සිටීවිද අද මේ සහෝදරවරුනි මන්ත්‍රව්‍ය කියන එක භයානක මාතෘකාවක් හැමදේම ඉදිරිපත් කරන්න ප්‍රකාශ කරන්න අපිට වෙලාවක් නැහැ දරුවන්ව හරි කලමනාකරණයකින් ධාර්මික ජීවිතයක් හරියට අපි ලබා දුන්නා නම් නිසි වේලාවක් ආදරයක් අපි ලබා දුන්නා නම් නිසකවම මේ අභියෝග වලින් අපිට ජය ගන්නට පුළුවන් හද සලල්ලාහු අලෛහි වසල්ලම් තුමයික හදීසයක් කිව්වා මේ හදීසය හොමින් තේරු කරගන්න رحم الله ولا رجل الله එක මිනිස්සෙකුට රහමත් කරද්වා قام في الليل فصلى ඔව් රාත්‍රී කාලයේ නැගිටලා සලාත් කරනවා සුබ්හානල්ලාහ් සුබ් සලාතේ නෙමෙයි තහජ්ජුද් සලාතය ඔව් රාත්‍රී කාලේ නැගිටලා සලාතේ කරලා ෆායිකර ඔව් නැගිටවන ඔහුගේ බිරිඳව ෆයිනම බිරිඳ නැගිටින්න බෑ කියන ගෙදර වැඩ කරලා දරුවන්ගේ වැඩ කරලා මහන්සි වෙලා ඒ නිදි මේ ස්වාමියා වතුරු ටිකක් අරගෙන නොලහපි වජිහා අල්මා ඇගේ මූණට වතුරු ටිකක් ඉසිලා නැගිටින්න සලාත් කරමු කියන ස්වාමියාට අල්ලාහ් රහමත් කරද්වා නැවත හදිසියේ කියනවා අල්ලාහ් එක කාන්තාවකට රහමත් කරද්වා ඒ කාන්තාව රාත්‍රියේ නැගිටින තහජ්ජුද් සලාත් කරනවා හැරිලා බලන ස්වාමියා නිදි දවල් තිස්සේ දුවලා දුවලා ප්‍රශ්න 1000 කොළේ තියාගෙන ලෙඩ හංගගෙන මහන්සි වෙලා අනිත් ප්‍රශ්න මිනිසුන්ට කියන්නතෝ මහන්සියේ ඔහු නිදි ඔහු නැගිටවනවා ඔහු තෙහෙට්ටුවට බෑ කියනවා ඔහුගේ මුහුණට වතුර ටිකක් විහිලා නැගිටින්න සලාත් කරමු කියන කාන්තාවට අල්ලාහ් රහමත් කරත්වා ආදරණීය දෙමාපියනි ආදරණීය ජනතාවනි හොඳින් තේරු කරගන්න ගෙදර ඉන්න අම්මයි තාත්තයි මේ විදිහට තහජ්ජුදකේ නැගිටලා දුවා කරලා අඬනවා නම් ඒ දරුවෝ අල්ලාහ්ගේ මාර්ගයෙන් පිටතට යන්නේ නැහැ ගෙදර ඉන්න දරුවෝ නැගිටින්නට ඕනේ අම්මයි තාත්තයි දරුවන්ගේ නම කියලා දුවා කරන ශබ්දෙට ළමයි නැගිටින්නට ඕනේ යා අල්ලාහ් මගේ පුතා අබ්දුල්ලා